आयुभवान द्वीपुति पुनरीक्षण अभ्यास मालावे प्रश्नांक हाय हास्योत्पादने हा समाज दुर्वलतावयान सियुम्लेस उपहासेट लाकर समाज संशोधनी किरीमी अरमुन एतिव कोलम नाटक सिदुकरनु लबाय जस लेंचिना कोलम एसुरिन विमसान्न හොඳයි දුවේ පුතේ මෙවැනි ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේදී ඔබ සටහන් කළ යුත්තේ සමාජයේ දුර්වලතා ඉදිරිපත් කරන ආකාරය පිළිබඳවයි. එහිදී සියුම් ලෙස උපහාසයද යොදා ගන්න ආකාරය උදාහරණ මගින් ඔබට දක්වන්නට පුළුවන්. ප්‍රශ්නය කියා ඇති පරිදි පේඩි කෝලම ඇසුරින් ඔබ පිළිතුරු සැපය යුතුය. එහිදී ජස යනු මාලිගාවේ රෙදි අපුල්ලන උඩුවියන් පාවාඩ දැමීම සඳහා වේදිකාවට පැමිණෙන බේබදු කමට ලොල් වූ චරිතයක් සමාජයේ සිටිනා චරිත ඇසුරින් තමයි කෝලම් නාටකයේ නිර්මාණය වී තියෙන්නේ එම නිසා මෙම ජස චරිතයේ ඇසුරින් සමාජයේ දුර්වලතා පෙන්눔 කරන ආකාරය එහි හැසිරීම ගායනා ආදී මගින් ඔබට ඉදිරිපත් කළ හැකි තමන් පිළිබඳව පුරසාරම් දොඩන බේබදු චරිත සමාජයේ ඕනෑ තරම් දක්නට පුළුවන් තරුණ සහ මහලු ලෙන්චිනා සහ පුරන්සිනා යන බිරියන් දෙදෙනෙකු සහිත පුද්ගලෙක් තමයි ජස යනුවෙන් කෝලම් නාටකයේදී හඳුන්වා දී ඇත්තේ සමාජයේ විවිධ දුර්වලතා අතර බේබදුකම තමන්ගේ චරිතයට නොසුදුසු ලෙස කතා බහ කිරීම එසේම පෞල් සංස්ථාව තුල නීතිමේ වශයෙන් සම්මත නොවූ හැසිරීම ආදී වශයෙන් දුර්වලතා ඔබ මෙහිදී අවබෝධ කරගන්නට ඕන සමාජ දුර්වලතා පිළිබඳව කතා කිරීමේදී දුවේ පුතේ ඊටාම උජාරුවෙන් තමන්ගේ ආත්ම වර්ණනාව හෙළි කරන චරිත අද සමාජයේ ඕනෑ තරම් දක්නට ඇති බව ඔබේ අත්දැකීම් තුලින් ඔබ දන්නවා. තමා සිදු කරන කාර්ය වටිනාකමින් කොපමණ අඩුවත් පුරාජේරු පැවසීම මිනිසුන්ගේ ලක්ෂණය. ඒ දුර්වලතාවයක් වශයෙන් දකින්නට පුළුවන්. ජස චරිතේ මගින් මෙම දුර්වලතාවේ ඉතා අපූර්වට කොලම් නාටක කරුවා ඉදිරිපත් කර තිබෙනවා. උදාහරණ ලෙස මේ ගම්පියසේ හේ නෙමාමල කොපමණ සිටියත් මම් වගේ වෙන නැත යනුවෙන් ආරම්භ වන කවිය ඔබට උදාහරණ කොට දැක්විය හැකියි. එහි සඳහන් වන්නේ මේ ගම් පලාතේම කොපමණ හේ නෙමාමල සිටියා වුණත් ජස තරම් දක්ෂයේ වෙනත් දකින්නට නැති බවයි. එය තමාගේ කාර්ය පිළිබඳ අනවශ්‍ය පුරාජීරු පැවසීම. ඔබට මේ පිළිබඳව මෙම කවි එසේ නැත්නම් චරිතයේ දෙබස් පිළිබඳව වැඩිදුර විස්තර අවශ්‍ය නම් කොලම් නාටකවල චරිත හැඳින්වීම යන වීඩියෝව නරඹන්නට පුළුවන්. එසේම දුවේ පුතේ බේබදුකම යන දුර්වලතාවය සැලකිල්ලට ගැනීමේදී බේබදුකමට පුරුදු වූ මිනිසා ඕනෑම පහත් ක්‍රියාවකට පෙළඹෙන බවත් ඕනෑම gedaraduru භාණ්ඩයක් විකුණා හෝ මද්‍රව්‍ය භාවිතයට යොමු වන බවත් විදහා දැක්වෙන්නේ මේ ආකාරයෙන් අප්පු හාමිලා මට සල්ලි නොදුන්නොත් තැබෑරුමේ තියා බොන්නේ මෙරිදි ටික එයින් අදහස් වන්නේ දුවේ පුතේ ඔහුගේ රාජකාරියට අදාළ බඩු භාණ්ඩ පවා ඔහුගේ මද්‍රව්‍ය භාවිතය එසේ නැත්නම් බේබදුකම නිසා වටනාකමින් අඩුවන බවයි ඔහුට වටින්නේ ඔහුගේ රාජකාරිය නොව ඔහුගේ පුරුද්දයි එසේත් නැත්නම් බේබදුකම ඔහුට අත්‍යවශ්‍ය කාරණයක් බවට පත් වී තිබෙන ආකාරයයි එයින් පැහැදිලි වන්නේ තම රාජකාරියට වඩා වෙනත් අවශ්‍යතා කෙරෙහි සමාජයේ පුද්ගලයින් අවධානය යොමු කරන දුර්වලතාවය ගැනයි
පේඩි කෝලම ඇසුරින් සමාජ දුර්වලතා සාකච්ඡා කිරීමේදී බේබදුකම පුරාජේරු දෙඩවීම රැකියාවට නුසුදුසු ආකාරයේ අහංකාර සහ වගකීම් රහිත බව විශේෂයෙන් දක්වන්නට පුළුවන්. එයින් අමතර කාරණේ තමයි දුවේ පුතේ අඹුවන් දෙදෙනෙකු තබා ගැනීම. ජස චරිතයේදී ලෙන්චිනා සහ පුරන් සිනා යනුවෙන් බිරින්දෑවරුන් දෙදෙනෙකු පිළිබඳව සාකච්ඡා වෙනවා. එහිදී පුරන් සිනා සහ ලෙන්චිනා ජසගේ බිරින්දෑවරුන් ලෙස රංගණයට අවතීර්ණ වෙනවා. සමාජයේ දකින්නට පුළුවන් සුලභ කාරණයක් තමයි බිරින්දෑවරුන් දෙදෙනෙකු හෝ වෙනත් ඇසුරු පවත්වාගෙන යාම. මෙය සමාජයේ දැඩි ලෙස දකින්නට පුළුවන් දුර්වලතාවයක්. එහිදී ඔබට ඉදිරිපත් කළ හැකි උදාහරණ ලෙස රූබර අඟනක ගත මනා මගේ සුකුමාල භාරිය ලෙන්චිනා සැන්නෑ යාමේදි මා හටා ඈ රසබර වදනන් පවසන. ඒ වගේමයි පුරන් සිනා මගේ සියලුම දේ මට කර දෙති මනා. උන් දොළ මට ඇති ආදරේ ජලයටත් වැඩිය මහ සාගරේ. ආදී වශයෙන් ජස තම බිරින්දෑවරුන් දෙදෙනාගේ විවිධ අංශ කෙරෙහි ඉතා ආඩම්බරයෙන් වේදිකාවට පැමිණ ඉදිරිපත් කරනු ලබනවා. මෙය ඔහුට ඉතා ආඩම්බරකාරී කාරණයක් වුවත් සමාජයේ පිළිබඳව සමාජයේ වටිනාකම් පිළිබඳව සාකච්ඡා කිරීමේදී එසේ නොවිය යුතු බවයි අපගේ පිළිගැනීම. ඒ අනුව ජස චරිතයේ ඇසුරින් සමාජ විවරණය දැක්වීමේදී අඹුවන් කිහිප දෙනෙකු තබා ගැනීමේ දුර්වලතාවය අපූර්වවට ඉදිරිපත් කර තිබෙනවා. එය ඉදිරිපත් කර ඇත්තේ සියුම් ලෙස හාස්‍ය මුසු කර ගනිමින්. හාස්‍ය යොමු වෙන ආකාරයේ තමයි දුවේ පුතේ සමාජයෙන් වරදක් ලෙස දැක ඇති කාරණය මෙම චරිතයට මහත් ආඩම්බරයක් ලෙස ඉදිරිපත් කරන අවස්ථාව. එම අවස්ථාව දැක්වීම සඳහා ඉදිරිපත් කරන නළුවාගේ රංගන හැකියාවද බලපානු ලබනවා. ඔහුගේ මුහුණේ ඉරියව්, ශරීරයේ චලන, අදාළ ගායනා සමග මිශ්‍ර වීමෙන් මෙම හාස්‍ය සහ උපහාසය හොඳින් පෙන්නුම් කරනු ලබනවා. තවත් සමාජමය දුර්වලතාවයක් තමයි දරුවනේ පුද්ගලයින්ගේ පෞරුෂත්වයේ ගැටලු මතුවීම සහ චරිතවල දෙපිට කාටු හැසිරීම. මෙම ජස කෝලම මගින් චරිතවල දෙපිට කාටු බව හොඳින් පැහැදිලි කරනු ලබනවා. එහිදී අපි මුලින් සඳහන් කළ කවිය ඔබට උදාහරණ කොට නැවත සලකන්නට පුළුවන්. බිරින්දෑවරුන් දෙදෙනා පිළිබඳවම ඔහු කපටි ලෙස යහපත් ආකල්පයක් ඇති කරලීමට උත්සාහ දරනු ලබන බව පෙන්වන්නට තිබෙනවා. එසේම තමාගේ තරාතිරම පිළිබඳව නොතකා හැසිරීම සමාජයේ සමහර චරිතවල දකින්නට පුළුවන් දුර්වලතාවයක්. ජස යනු රෙදි අපුල්ලා ජීවත්වන සමාජයේ පහත්යයි සැලකෙන රැකියාවක නියුතු චරිතයක්. එසේ නමුත් ඔහු සමාජයේ ඉහළ පැලැන්තියේ අයගෙන් රෙදි අපුල්ලා ගැනීම වැනි ඔහුගේ රාජකාරිමය කටයුතු සඳහා උදව් ඉල්ලීම මෙම නාටකයේ තුල රංගනයෙන් ඉදිරිපත් කරනු ලබනවා. තමාගේ තරාතිරමත් අන් අයගේ තරාතිරමත් නොතකා කටයුතු කිරීම, උදව් ඉල්ලීම, කතාබහ කිරීම, ආමන්ත්‍රණය කිරීම ආදී ලක්ෂණ සමාජයේ මිනිසුන් තුළ ඇති දුර්වලතා ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන්. පේඩි කෝලමේදී මෙම තත්ත්වය මනාව ප්‍රකට වෙනු ලබනවා. පේඩි කෝලම යනුවෙන් අදහස් කරන්නේ දුවේ පුතේ ජස සහ ලෙන්චිනා ඇතුළත් රංගන අවස්ථාව. එහිදී ජස වෙනම චරිතයක් ලෙසත් ලෙන්චිනා වෙනම චරිතයක් ලෙසත් සලකන්නට හැකිවුවත් පේඩි කෝලම යනුවෙන් අදහස් වන විට ජස සහ ලෙන්චිනා දෙදෙනාම අයත්. ඒ අනුව
පේඩි කොළම ඇසුරින් විස්තර කිරීමේදී ඔබට ලෙන්චිනාගේ චරිතයේද යොදා ගන්නට පුළුවන්. එසේ නැතිව ජස චරිතයේ ඇසුරින් පමණක් යයි කී විට ඔබ යොදාගත යුත්තේ ජස චරිතය පමණයි. මෙහිදී සමාජයේ බිරිඳේ වරුන්ගේ දුර්වල තැන් පෙන්වා දෙන ආකාරය පේඩි කොළමේ දක්නට පුළුවන්. බලන්න ලෙන්චිනා විසින් තම ස්වාමි පුරුෂයාගේ දුර්වලතා විරූපී බව විස්තර කරන ආකාරය. වකුටු කුදේ නොණ්ඩි පය තියා යති කෙතට බැඳපු ලෙසමි පඹයා යස රුවට කොරල හැඩි තල ගොයා හට සරණ දීලා මෞපියෝ ගියා. මෙහි පැහැදිලි කිරීම අනවශ්‍යයි. ඔබට මේ වචනාර්ථය හොඳින් පෙනෙන්නට තිබෙනවා. ජසගේ බාහිර ස්වරූපයත් දෙමෝපියන්ගේ කැමැත්ත අනුව තලගොයෙක් වැනි හැඩි දැඩි පුරුෂයෙකුට තමාව සරණ කර දුන්න ආකාරයත් අකමැත්තෙන් ජස සමග ලෙන්චිනා ජීවත් වන ආකාරයත් එහි දුර්වලතා පෙන්눔 කරන ආකාරයත් ඔබට පැහැදිලි කර ගන්නට පුළුවන්. එසේම තම ස්වාමි පුරුෂයා තමාට කොපමණ ආදරේ කරුණාව දැක්වුවත් වෙනත් තරුණීන් දෙස ඉඟිමිඟි පාමින් බලන චරිත සමාජයේ දකින්නට පුළුවන්. ලෙන්චිනාගේ හැසිරීම චරිත රටාව හරහා මෙම තත්වය නිරූපණය කරනු ලබන බව කොළම් නාටකයේ නැරඹීමේදී ඔබට දකින්නට පුළුවන්. එහිදී එම හැසිරීම ඉඟිබිඟි මගින් සියුම් උපහාසයත් ඔබට පැහැදිලි කරන්නට පුළුවන්. කාන්තා චරිතවල දුර්වලතා සාකච්ඡා කිරීමේදී දුවේ පුතේ තම ස්වාමියාව රවටමින් අප්පුහාමි සමග සබඳතා පවත්වාගෙන යන බව කොළම් නාටකයේදී රංගනය කරමින් ලෙන්චිනා ඉදිරිපත් කරනු ලබනවා. සමාජයේ ඇති දුර්වලතා කොළම් නාටකයේ මගින් ප්‍රේක්ෂකයා වෙත ගෙන යන ආකාරය මෙයින් ඔබට පැහැදිලි වෙනවා. අප්පුහාමි සමග ඉඟිබිඟි පාමින් තම ස්වාමියාගේ වැරදි සභාවට ඉදිරිපත් කරමින් සමාජයේ ඇති කාන්තා චරිත හාස්‍ය සහ උපහාසයේ මුසු ලෙස ඉදිරිපත් කිරීම මෙම චරිතයේ මගින් පෙන්වුම් කරනු ලබනවා. සමාජයේ තුල පවුල් සංස්ථාවේ ගැටලු පිළිබඳව විවරණේ කිරීම ගැමි කලාකරුවාගේ අපූර්ව හැකියාවක්. මේ සඳහා කොළම් නාටකකරුවා මහත් දක්ෂතාවයක් දරා ඇති බව ඔබට දැන් පැහැදිලි වන්නට ඇති. හොඳයි දුවේ පුතේ, ඔබ හොඳින් මේ සාකච්ඡාවට සමන් දුන්නා නම් කොළම් නාටකයේ පණිවිඩ කොළම් වූ පේඩි කොළම තුලින් සමාජයේ පිළිබඳ උපහාසය හා හාස්‍ය පිරුණු සියුම් විවරණයක් සිදු කරන බව ඔබට පැහැදිලි වන්නට ඇති. එසේම මෙහි අඩංගු වන රංගනවලට සුදුසු වන පරිදි ඔබේ අදහස්ද යොදාගෙන ඔබට මෙම සමාජ දුර්වලතා ඉදිරිපත් කිරීමට කොළම් නාටක කරුවාගෙන ඇති උත්සාහය පිළිබඳ අදහස් දක්වන්නට පුළුවන්. මා සිදු කළේ ඔබට උදව්වක් සැපවීම පමණයි. ඔබගේ අදහස්ද එක් කරමින් නාටකයේ සිදුවීම් වලට ගැළපෙන පරිදි ප්‍රශ්නයට අදාළ තොරතුරු ඉදිරිපත් කරන්නට ඔබට පුළුවන්. එසේම දුවේ පුතේ, පේඩි කොළම හැර වෙනත් චරිතයක් ඇසුරින් සමාජ විවරණයේ ඉදිරිපත් කරන්නට යැයි ඔබට ප්‍රශ්නයක් නැගුණහොත් ඔබට පුළුවන් ඒ චරිතය පිළිබඳව සිතා බලා ඊට ගැළපෙන දුර්වලතාවයන් සොයාගෙන ඒ සඳහා සුදුසු උදාහරණ දක්වමින් මේ ආකාරයෙන්ම පැහැදිලි කිරීම කරන්නට. එවැනි ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නට උදව්වක් වශයෙන් තමයි මම මෙම පැහැදිලි කිරීම ඉදිරිපත් කරනු ලැබුවේ. මේවායින් කිසියම් උදව්වක්ගෙන ඔබගේ විභාගයේදී උසස් සාමාර්ථයක් ලබා ගැනීමට උත්සාහ කරන්න. ඔබ සැමට ජය වේවා.